ගොවි ජනතාවට හොඳ මිලක් ලබා දෙමින් ජනතාවට වසවිස නොමැති ආහාර වේලක් සැපයීම තම ප්‍රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ඔවුන්ගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළි දක්වමින් අපේ අපේක්ෂාවක් තමයි කුසකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවගේ නිෂ්පාදන ඒට යන නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් ලැබිය යුතු. ඊළඟ ප්‍රධානම අරමුණක් තමයි රටේ ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම. අද අපේ රටේ තෙල් ගහන්න කොහොමද කුඹුරකට එළවලු වලට බූට් දෙකක් දාගෙන නේද කෝට් එකක් ඇඳගෙන නේද ග්ලව්ස් දෙකක් දාගෙන පිටේ ටැංකියක් ඉල්ලගෙන. ඇත්තටම නිකන් පේන්නේ හඳට යන්නවා. ලෝකේ ඒක දැන් අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොවි ජනතාව පිටවල් හැම ගිහින් තිබෙනවා. යටිපතුල් පැලිලා තිබෙනවා. අත් මෙහෙම වියලි විලා අර නිකන් වේයෝ කෑවා වගේ දද වගේ වැහැදිලා තියෙනවා. ඒ මේ විසත්තක සෙල්ලම් කරන්නේ තාක්ෂණය ඇතුළත් කරන්න බෑ තමයි මේ කුඩා කුඹුරු මේ පරිසර පද්ධතිය ගැන කල්පනා කරමින් නිසි වාරි කර්මාන්තකට ගොඩනගා ගන්න අපි අසමත් වුණා මුළු මනින්ම විනාශ කරා ඒකේ ප්‍රධානම දේ තමයි අපේ පස අපි යෝජනා කරලා තිබෙන්නේ රජයේ විසින් ගෙන යන සෑම නිවාස ව්‍යාපෘතියක්ම මහල් නිවාස තනි නිවාස හදන එක දැන් නතර කරන්න ඕනේ කොච්චර ඉඩම් ප්‍රමාණයද වසරකට ආසන වශයෙන් ගත්තොත් ලංකාවේ විවාහ සිද්ධ වෙනවා 160,000 ජෝඩු ලක්ෂයකට පරම්පරාවේ ගේ හිමි වෙනවා ආසන වශයෙන් ජෝඩු 60,000කට අලුතෙන් ගයක් හදා ගන්න වෙනවා රොයිටස් 10ක් ගියොත් අනාගත අපි හිතන්නේ මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශයට පත් කරේ ජනාධිපතිවරිය තෝරගන්න. හැබැයි දේශපාලන වේදිකාවේ සිදුවී තිබෙන තිදම නත්තල් පප්පේ තෝරගන්න. ඒගොල්ලෝ යෝජනා කරන්නේ යාචක ආර්ථිකය. අපි යෝජනා කරන්නේ සංවර්ධන ආර්ථිකය. අපිට තියෙන මේ අවුරුදු පහ නේද ජනාධිපතිකමක් අරගෙන මේ අවුරුදු පහ ගහලා දාන්න ඕන කොහොම හරි කියන ගේමක් නෙමෙයි. මේ ගේමක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒගොල්ලන් තියෙන ගේමක්. අපිට තියෙන රට ගොඩනැගීම පිළිබඳ දැක්ම. Sri Lanka's choice. Presidential election 2019. ජාතික සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම අතිශයින් වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද කොළඹදී 2019 ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ සම්මන්ත්‍රණය අවතමින්. All this means that you need more research. Research is necessary. විද්‍යාවහ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විවිධ රෝග පිළිබඳව පරීක්ෂණාත්මක අධ්‍යන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා අවශ්‍ය මිනිස්ත්‍රම සම්පත් දියුණු කිරීමත් අතිශයින් වැදගත්. And build up also human resources for research. සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රාජ්‍යංශයත් පුද්ගලිකංශයත් තිබෙනවා. මෙමගින් සෑමටම ඵලදායි සෞඛ්‍ය සේවයක් කොහොමද අපි සපයන්නේ? රජයක් වශයෙන් අප කළ යුත්තේ ජාතික සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීමයි. එමගින් සෑමටම අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාගත හැකි වෙනවා. විවිධ රෝග පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියටත් මෙම සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙල අතිශයින් වැදගත්. And they'll be coming in for these type of new diseases. කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සතුමහල් ගොඩනැගිල්ලට මුල්ගල තිබුණේ තම පාලන සමයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සතුමහල් ගොඩනැගිල්ල පිළිබඳව අද නිවේදනයක් නිකුත් කළා. 2015 වර්ෂයේ අපි අරගිලා බහින්න තිබුණ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කළා. ඉවත් කළා නව ගොඩනැගිල්ල තැනීම සඳහා. කොටාබේ රාජපක්ෂ ආදි විද්‍යාර්ථියාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබනු ලැබුවා. මේ ගොඩනැගිල්ල 2015 දී මුදල් වෙන් කරලා තනන්න පටන් ගත්ත ගොඩනැගිල්ල මිසක් හොඳම පාසල් ළඟම පාසල් කතාවක් ඒ කාලේ තිබුණේ නැහැ. රජයේ පාසලක ඉදි කරන සත්මානෙන් යුතු එකම ගොඩනැගිල්ල. ව්‍යාපෘතිය තාම නිම නැහැ. නිම නොකළ ව්‍යාපෘතිය විවෘත කරන්න තිබුණ ඊයේ දිනේදී ළඟම පාසල හොඳම පාසල යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අකිල විරාජ් කාර්යවසම් මහතා විසින් ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් පූර්ව ඉවත් කළ එල්ටීටී සංවිධානයේ නැවත ඇතිවිය යුතුයි කියන විජේකලා මහේශ්වරන් මන්ත්‍රීතුමියගේ නම ඇතුළත් පූර්වක් ආනන්ද විද්‍යාලය ඇතුළු ස්ථාපිත ආදි විද්‍යාර්ථියන් මහා සංගරත්නය ඇතුළු අය විරෝධතාවයක් දැක්වුවා ඊයේ දිනේදී එතන මම මැතිවරණ කොමසාරිස්වරයට මේ පිළිබඳ පැමිණිල්ලක් කළා. වහාම අත්හිටවන්ට කියලා මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාර්තා තියලා තියෙන මේ කට්ටියට නියෝගයක් ලබා දුන්නා.
මෙතර අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහ ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලන කටයුත්තක් පෙරදරිව සිදු කරන්නක් බවට මතයක් සමාජගත කරන්නට ඇතැම් පිරිස් උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බවයි. මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම හැර ඉතිරි ඉදිකිරීම් සියල්ල 2016 වසරේ අදාළ කොන්ත්‍රාත් ප්‍රදානයෙන් අනතුරුව සිදු වූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුපුරුදු පරිදි මැතිවරණවලදී ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට පටන්ගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඒ පිළිබඳව පැහැදිලි කළා. වාද්‍යවේදී සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආධාරකරුවන් ගිනි අවියකුත් අත ඇතුව පහර දීමක් සිද්ධ වුණා. නමුත් තවම ඒ අය අත්අඩංගුවට අරගෙන නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ ලේකම්තුමා සහ එතුමාගේ පියාට බරපතල විදිහට පහර දීමකට ලක් වෙලා මේ වෙනකොට ඒ අයව රෝහල්ගත කරලා තියෙනවා. එදා තිබ්බ භීෂණේම ආපහු මේ අය මේ මැතිවරණයට ගේන්න කටයුතු කරනවා. එදා තිබ්බ භීෂණේ අපිට මතකයි. මාධ්‍යවේදීන්ව ඝාතනය කරලා දැම්ම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව ඝාතනය කරලා දැම්ම. අපිට හොඳ උදාහරණ තියෙනවා වයඹ මැතිවරණය. පළාත් සභා මැතිවරණයේදී ගර්භණී මාතාවක් හැටියට මම පහර දීමකට ලක් වෙච්ච කෙනෙක්. සෙනඟ 6000ක් රැස් වෙච්ච එක නෙවෙයි ප්‍රවෘත්තිය වුණේ. ඒ 6000 අතරේ යම්කිසි පිරිසක් විසින් සැලසුම් සහගත ලෙස එක්කෝ අගමැතිතුමා අපහස්ථාවයට පත් කරන්න, එහෙම නැත්නම් සංවිධානය කරපු මාව අපහස්ථාවයට පත් කරන්නට තුන් දෙනෙක් හැසිරිච්ච හැටි තමයි මේ දවස් ටිකේම ඔබතුමන්ලගේ මාධ්‍යයේ ප්‍රවෘත්තිය වුණේ. එතකොට මේ බීමත්ව හිටපු පිරිස ඒගොල්ලන් කෑ ගැහුවද නැද්ද කියලා දැන් ඇහුවොත් කියන්නත් ඒගොල්ලන් දන්නේ නැතිව ඇති. ඉතින් කොළපාට ඇඳගෙන ඕන කෙනෙකුට එන්න පුළුවන්නේ? අර ගමේ නූගත් ගැමියෙක් කෑ ගහපු එකද තමුන්නාසලාට ප්‍රවෘත්තිය වෙන්නේ? නෑ, ගමේ ඉන්නේ නූගත් අය කියන එක නෙවෙයි මං කිව්වේ. වැඩි කළ වැට් බද්ද පහළ දැමීමේ සහ උපයන විට අය කරන බද්ද අහෝසි කිරීමේ වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණින් පසු ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ඒ අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා 15%ට ගෙනාපු වැට් බද්ද එක 8%ට අඩු කරනවායි කියන. ඒ වගේම පේයි ටැක්ස් නැත්නම් උපයන විට ගෙවීමේ බද්ද මේකත් සම්පූර්ණයෙන් අහෝසි කරන තැනකට ගේන වැඩපිළිවෙලක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තිබෙන්නේ. එනිසා මම හිතන්නේ මේ වැඩපිළිවෙල දෙකේ ආර්ථිකයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්. නෑ, එහෙම කරන්න බෑ. අලුත් ආණ්ඩුවක් පිහිටවීමට දෙන ජනවරමක් ලෙස සලකා මේ ජනවරම දෙන්න කියලා අපිට ඉල්ලන්න වෙනවා ජනතාවගේ. 30 දෙනෙක් නෙමෙයි, ඔය 16ක් 17ක් ඉන්න මෙහෙමයි. ඒ අය ගොඩක් දිස්ත්‍රික් සංවිධායකව. ඒ වගේම ඒගොල්ලෝ ඉවත් කරපු දිස්ත්‍රික් සංවිධායක. එක්කෙනෙක් අරන් තියෙන ඡන්ද 42යි. රාජ්‍ය සභා මැතිවරණයට ඉල්ලලා. ඉතින් දැන් මේගොල්ලොද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න හදන්නේ? බලලෝභයේ තියෙන්නේ UNP එක දිනීමේට ක්‍රියා කිරීම තුල. අද එතුමිය කරන්න හදන වැඩෙන් වෙන්නේ තාත්ත කරපු වැඩේ අනිත් පැතර හරවා. ඒ කියන්නේ UNP එක එකතුලා ආණ්ඩුව හදා. නෑ, එහෙම තාම පීවරක් අරගන්න කතා කරලා නැහැ. ලංකා කම්කරු කොංග්‍රසයේ ආරම්භක ප්‍රධාන ලේකම් එස් සෙල්ලසාමි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට අද ඉදිරිපත් වුණා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහුගේ තීරණය පිළිබඳව පැහැදිලි කළා. වතුකරේ ජීවත් වන ජනතාව ඔය ජීවත් වුණු සමාජයෙන් ගොඩ ගන්න සැබෑ ලෙසම සේවයක් ඉටු කරවා නම් ඒ ඉටු කරලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලින්. ඒ සඳහා මඟ පෙන්වන්න නායකත්වය දුන්නු නායකයෙක් හැටියට අද ජීවතුන් අතර ඉන්න ලංකා කම්කරු කොංග්‍රසයේ ආරම්භක ප්‍රධාන ලේකම් එස් සෙල්ලසාමි මැතිතුමා ඒ ලබා දෙන සහයෝගය අපිට විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ජයදීප ප්‍රේමදාස සභාවේ නාට්‍යයෙන් ජනාධිපතියාග වර වෙන්නු என்பதற்கு உள்ளார ஒத்துழைப்பு கொடுக்க வேண்டும் என்று அவர்கள் சொல்லியிருக்கிறார்.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමාව ඝාතනය කරා LTTE එකෙන් ඒ වගේම මගේ පියා ගම්සනායක මැතිතුමාව ඝාතනය කරලා තියෙනවා අපි කිසිම සංවිධානයක් එක්ක කොන්දේසියත් ඇතුළු කරගෙන අපි වැඩ කටයුතු කරන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ රට මව්බිම එක කියන තැන මගේ වැඩිමහල් සහෝදරයා මමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් අපි තුන් දෙනාම ඉන්නවා රට එක කියන තැනට ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්තිය තමයි එතුමාගේ වැඩසටහනට එකග වෙන දේශපාලන පක්ෂවලට අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක එකතුලා වැඩ කරන්න හැබැයි ඒගොල්ලන් දාන අර කොන්දේසිය මේ කොන්දේසිය මේකෙන් කැලලක් ගවලා අපිට දෙන්න ඕනේ එහෙම කිසිම දෙයකට සජිත් ප්‍රේමදාස මැතිතුමා එකග වෙන්නේ නැහැ තොණ්ඩමන් එක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිවිසුමක් අත්සන් කරේ අපි අත්සන් කරා නම් කොහොමද එතකොට දැන් මේ හිට්බුල්ලත් එක්ක සාකච්ඡා කරලා තිනේ ඉතින් මේ අන්තවාදී ජාතිවාදී ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන තැන මම නිකන් හරි මේ පැත්තට ගියා නම් අන්න සැබෑ දේශප්‍රේමී මුසල්මානුවා කියලා කියයි දැන් අන්න තම්බියා ඉන්නව අර පැත්ත කියලා කියයි ඒකයි කතා සජිත් ප්‍රේමදාස මහතා දූෂණ චෝදනාවකට සම්බන්ධ නම් තමා දේශපාලනයෙන් ඉවත් වන බවට අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කළ ප්‍රකාශය අද අභියෝගයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගමන් පිළ මහතා පවසනවා ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සුජීව සේනසිංහ ගරු ඇමතිතුමා අපූර්ව ප්‍රකාශයක් කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා දූෂණයක් කරා කියලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ දූෂණයක් කරා කියලා තොරතුරක් තිබුණත් මම දේශපාලනයෙන් සමු ගන්නවා මේ තියෙන්නේ 2015 ජනවාරි 15 වෙනිදා සිට 2018 දෙසැම්බර් 31 වෙනිදා දක්වා ජේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිටු 185 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දූෂණයන් සිදු කළ ආකාරය සාක්ෂි සහිත ඔප්පු කරන්නයි 87 වෙනි පිටුවේ කියනවා නීති විරෝධී ආකාරයෙන් අලුත් සේවකයන් 1117ක් බඳවගෙන තියෙනවා කියලා. නීති විරෝධී ආකාරයෙන් අවුරුදු 60ට වැඩි සේවකයන් 33 දෙනෙකුට සේවය දීර්ඝ කරලා තියෙනවා. තීල වැටුක්සා දීමනා දීලා තියෙනවා. මේ කාරණා මත ජනාධිපතිතුමා විසින් පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව තමයි කියන්නේ සජිත් දූෂිතේ මහජන මුදල් කෝටි 64ක් අවභාවිතා කරපු කෙනෙක් දූෂණයට එරෙහිව නඩු දෙමිය යුතුයි වහාම කියනං සුජීව සේනසිංහ ගරු ඇමතිතුමනි ඔබට දේශපාලනයෙන් සමු ගන්න කාලය හරි ඉවර වුණාට පස්සේනේ යනවා කිව්වේ අපි ඒක නොවැම්බර් 17 වෙනිදා 18 වෙනිදා වගේ කතා කරමු සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ වැටුප් වැඩි කිරීමට අමතරව සමස්ත රාජ්‍ය සේවයම පුළුල් නවීකරණයක් කරන බව අමාත්‍ය ඉරාන් වික්‍රමනායක මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනතාවගේ හදගැස්ම හඳුන්න ජනතාවට හිතවාදී ලෙස කටයුතු කරන හදවතක් තියෙන නායකෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. රජමැදුරි ජීවත් වෙච්ච ජනාධිපති පුතුණුවන් හැටියට ඒ වගේම රජමැදුරෙන් බිමට බැහැලා ගමට ගිහිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුගී දුප්පත් ජනතාවත් එක්ක ඒ ජනතාව වෙනුවෙන් සේවය කරන්න සෙදී පැහැදී කටයුතු කරපු නායකෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ. ඔහුගේ විරුද්ධවාදය මේ රටේ යුද්ධ උග්‍ර වෙලා තියෙනකොට 80 දශකයේ අගභාගයේ යුද හමුදාවෙන් ඉල්ලාස් වෙලා යුද්ධෙට බයයි අමෙරිකානු එක්සත් ජනපදයට පැනල ගිය පුද්ගලයෙක් මට රබන් පදයක් මතක් වුණා උඩින් වර පෙත්තප්පෝ ඇමරිකාවෙන් එන පෙත්තප්පෝ ජනාධිපති වරණයට පොහොට්ටුවෙන් එන පෙත්තප්පෝ වැත්බද්ද අනික් බද්දෝ ගිලවන පෙත්තප්පෝ ඉන්පසු රට ආපසු හැර යන පෙත්තප්පෝ අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මැතිවරණ අවසන් වුණේ ගමම්ම නැවතත් ඇමරිකාවට. ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. අපි 2015 දී මැතිවරණයට යනකොට අපි පොරොන්දු දුන්නා. මට කියන්න පුළුවන් ඒ පොරොන්දු වලින් විශාල ප්‍රමාණයක් අපි ඉෂ්ට කරලා තියෙනවා කියලා. අවාසනාවකට මේ ළඟදී සමහර මේ රාජ්‍ය සේවකයන් එක එක වැඩ වර්ජන වල යෙදුණා. ඒක යෙදුනේ දේශපාලන පෙළඹවීම නිසා ඒගොල්ලන්ගේ කැමැත්තෙමුත් නෙමෙයි. අපේ ජනාධිපතිතුමා පත්වෙච්ච විගසම රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීම විතරක් නෙමෙයි. ඒ රාජ්‍ය සේවයේ පරිවර්තනයට අපි මුල් තැන දෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකා දෙකක්. මේ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්.
ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා මම හිතන්නේ අපි තීන්දුව කරා තමුන්නාන්සේ නායකත්වයේ දුන්න ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ ආරක්ෂාව බාර දෙන්න මෙතුමා කටයුතු කළා බුද්ධියංශ වාර්තා දැන් ලැබිලා තියෙද්දි බුද්ධියංශ වාර්තා දීලා තියෙද්දි බෝම්බ ගහලා පල්ලි වලට බෝම්බ ගහලා හෝටල් වලට බෝම්බ ගහලා 350 ජීවිත නැති වෙනකොට අස්කන් වහගෙන බලාගෙන හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව නමුත් ඒ ත්‍රස්තවාදය ආරම්භ වුණේ අපේ ආණ්ඩුවට පස්සේ විතරක් නෙමෙයි 2014 එගිනීර පළාතේ හිටපු හමුදා ආඥාපති එතුමා සහරාන් ගෙන්නලා එයාට අවවාද කළා කියලා. එතනින් එහාට යනකොට සහරාන් ඔත්තුකාරයෙක් හැටියට අපේ රජයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මුදල් පවා ලබාගෙන තියෙනවා. පාස්තු ප්‍රහාරය කොහොමද වුනේ? අපේ රටේ ඊටාම දක්ෂ බුද්ධියංශ නිලධාරී ඉන්න රටක පාස්තු ප්‍රහාරය ඇති වෙලා මෙරටේ පල්ලි ඇතුලේ මෙරටේ තරුපයේ හෝටල් ඇතුලේ මලමිනිලේ ගංගාවල් වල ගලාගෙන යන්න සැලසුම හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමති මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන් කියලා මම කියනවා. පුළුවන් නම් අභියෝග කරන්න නැහැයි කියන්නේ කියලා. ඈතදී ඇතිවෙච්ච මේ සහරාන් ඇතුළු ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් වල ගැටලු මෙන්න මේ ගැටලු වලට පිළිතුරු දෙන්න අපි ශක්තිමත් ආරක්ෂක අංශයක් හදනවා බුද්ධියංශ හිරේ දම්මා රණවිරෝ හිරේ දම්මා සජිත් පුතා කොහෙද හිටියේ ආය කියනවා මම ප්‍රේමදාසගේ පුතා සජිත් අපි කිව්වා එයා ගුණපාලගේ පුතා කියලා එයා මොකටද එයා ප්‍රේමදාස මහත්තයාගේ පුතා කියලා අපි කිව්වේ නෑ නෑ වෙන කාගේවත් දරුවෙක් කියලා එයාම කිව්වා මම ප්‍රේමදාසගේ පුතා මෙහෙම කොමිටල් ජනාධිපති අපේක්ෂකේ මේද ජනාධිපති අපේක්ෂකවරු බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කතාව